අද ලෝකේ තාක්ෂණ විප්ලවයක් ආරම්භ වෙලා තියෙනවා. ලෝකේ අනාගතයේ තියෙන්නේ තාක්ෂණය. තාක්ෂණය පදනම් කරගත්ත ආර්ථිකය එක්ක. ඒ තාක්ෂණ විප්ලවයේ විශාල කොටසක් අයිති බටහිර රටවලට. උඩා කොටසක් අයිති දියුණු වෙන රටවලට. එතනින් චීනය ඉවත් කරොත් තවත් අඩු වෙනවා. එන අපේ අනාගතේන්ට තියෙන්න ඕන. අපි 77 අපේ අනාගතය ආරම්භ කරේ ඇඟලුම් කර්මාන්තය. අද ඇඟලුම් කර්මාන්තේ මීට වඩා අපිට ව්‍යාප්ත කරන්න බැහැ. අපිට අනාගතයක් තියෙනවා. ඒ අනාගතය තමයි තාක්ෂණය. තාක්ෂණය පදනම් කරගත්ත කර්මාන්ත ක්‍රමය. තාක්ෂණය පදනම් කරගත්ත කෘෂිකර්ම ක්‍රමය. තාක්ෂණය පදනම් කරගත්ත සේවා ක්‍රමය. එතෙන්ටයි අපි ගමන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ණය ප්‍රතිවගත කිරීමෙන් පස්සේ ආණ්ඩුව ප්‍රකාශ කරන්න යන්නේ අපි ඉදිරි ගමන. පළමුවෙන්ම අපි සීග්‍රයෙන් වර්ධනය වෙන ආර්ථිකයක් ඇති කරන්න ඕනේ. ඉතා තරඟකාරී ආර්ථිකයක් ඇති කරන්න ඕනේ. මේ වැඩ කටයුතු කරන්න අපි පළමුවෙන්ම තාක්ෂණය පදනම් කරගත්ත ආර්ථිකයක් ඇති කරන්න, දෙවනුව ඩිජිටල් ක්‍රමයේ පදනම් කරගත්ත ආර්ථිකයක් ඇති කරන්න, තුන්වෙනුව හරිත ආර්ථිකයක් ඇති කරන්න. ඒකයි මේ හරිත වැඩසටහන් පිළිබඳ ආර්ථිකයේ අපි ලංකාව අද ඒකට ඇතුල් වෙලා ඒ පිළිබඳ වැඩ කොටසක් බාර අරගෙන තියෙනවා. ඉතින් මේ ඇති කරන්න නම් අපිට අලුත් අධ්‍යාපන ක්‍රම ඕනේ. අපිට ඒ දැනුම ඕනේ. අපේ විශ්වවිද්‍යාල වලින් පමණක් ඒක ලබා ගන්න බෑ. අපේ විශ්වවිද්‍යාල පාරිණ ක්‍රමයට ඇති වෙලා තියෙනවා. අපිට ඌමනා සංඛ්‍යාව තාම ඒ ක්‍රමයෙන් ඇති වෙලා නැහැ. ඒ ක්‍රමයෙන් නැති කරන්න ඌමනා නැහැ. අපි ඔක්කොම ඒ ක්‍රමයෙන් බිහි වුණේ. ඒ ක්‍රමයේ නවීකරණය කරන්න ඕනේ. ඒක නවීකරණය කළා අපි ඉදිරියට යන්න. ඒත් ඒ විශ්වවිද්‍යාල වලට අමතරව අපිට තවත් තාක්ෂණ දැනුම තියෙන උපායධාරීන් ශිල්පීන් බිහි කරන්න තියෙනවා. ඒ නිසා ඒ සඳහා අපේ තියෙන විශ්වවිද්‍යාල නවීකරණය කරන ගමන් අලුත් විශ්වවිද්‍යාල මේව ආරම්භ කරන්න යනවා. මේක ආණ්ඩුවෙන් කරන්න උවමනා නැහැ. ආණ්ඩුවෙන් කරන්නේ කෘෂි තාක්ෂණ විශ්වවිද්‍යාලේ දැන් තියෙන කෘෂි ආයතන එකතු කළා. මේක ආණ්ඩුවේ නොනායකත්වයක් කරන්න පුළුවන්. ආණ්ඩුවේ සහයෝගය ඇතුවත් ඇති කරන්න පුළුවන්. සහයෝගය ඇතුවත් නැතුව. අන්න එහෙම විශ්වවිද්‍යාල ආරම්භ කරන්න දැන් බලන්න. අපි ඉංග්‍රීසියෙන් කියු හැටියට ප්‍රධානම කණ්ඩායමම බලාපොරොත්තු වෙන්නේ not for profit universities. ලාභය ආපව විශ්වවිද්‍යාලට ආයෝජනය කරන විශ්වවිද්‍යාල. ලාභය බෙදා හරිනේවන්නේ. ලාභ බෙදාහරින විශ්වවිද්‍යාලත් ඇති කරන්න කියලා. හොඳ විශ්වවිද්‍යාල තියෙනවා නම් ඒ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ආණ්ඩුවෙන් ඒ සඳහා සහනදායක මිලක පොලිය එක්ක ඇත්ත වශයෙන්ම ණය මුදල් ලබා දෙන්න. මෙතන වියදම් කරන මුදල වාගේ පස් ගුණයක් පුළුවන් අවුරුද්දකින් ලබා ගන්න. අවුරුදු 4කටම කරන මාසයකට කරන වාගේ 5-10 ගුණයක් හම්බ කර ගන්න පුළුවන්. ඉතින් ණය මුදල ගෙවන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකයි ලෝකෙ හැමතැනම මේක සිදු වෙන්නේ. එහෙනම් මේ විශ්වවිද්‍යාල ඉදිරියට ගෙනියන්නේ. අද කැන්ඩි යුනිවර්ස් ආරම්භ කරා. මේ වගේම තවත් රජයේ නෝනාංශ වලින් විශ්වවිද්‍යාල කීපයක් ආරම්භ කරන්නට යනවා. වෛද්‍ය පීඨ ආරම්භ කරන්නට යනවා. රජයෙන් උත්සාහ ගන්නවා තවත් අලුත් මේ අන්දමේ විශ්වවිද්‍යාල ආරම්භ කරන්න. කුරුණෑගල පදනම් කරගත් එකක්, සීතාවක පදනම් කරගත් එකක්, තවත් එක විශ්වවිද්‍යාලයක්. ඒ තුනෙන් හැම එකටම අඩු ගානේ මණ්ඩප දෙකක් තියෙනවා. අන්න ඒව තමයි අපි ආරම්භ කරන්න ඉන්නේ. මේ අවුරුද්ද තුලදී ඒ සැලසුම් අපි දැනුම් දෙන්න. ඉතින් එහෙම වැඩ කටයුතු කරද්දී මහනුවර අමතක කළා නැහැ. මහනුවරෙන් තමයි අපේ ලංකා විශ්වවිද්‍යාලය පටන් ගත්තේ. අද කනගාටුව ඒක වැටලා තියෙන තැනට. අමුණුගම මෑතුමා හිටියද්දී මං හිතන්නේ ආසියාවේ හොඳම විශ්වවිද්‍යාලය. අපේ රටේ පළවෙනි දශක 3-4 නිදහස ඉදිරියට ගෙනිච්චේ මේ විශ්වවිද්‍යාලය නිසා. සාහිත්‍ය ඉගෙනීම සියල්ලම ආර්ථිකය. එහෙනම් ඒ විශ්වවිද්‍යාලය යලි දියුණු කරන්න මාර්ග අපි සාකච්ඡා කරන්න තියෙනවා. ඒ වගේම මේ කැන්ඩි යුනිවර්ස් අමතරව තවත් ඒවා ආරම්භ කරන්න යනවා. මම ඉන්දියාවේ අගමැතිතුමා එක්ක සාකච්ඡා කරා. චෙනයි IIT Indian Institute of Technology චෙනයි. ඒ ආයතනයේ මණ්ඩපයක් මහනුවර ආරම්භ කරා. ඒක පස්සේ අපිට පුළුවන් වෙනම විශ්වවිද්‍යාලයක් කරන්න. ඒ වගේම ජාත්‍යන්තර කාලගුණ විපර්යාස විශ්වවිද්‍යාලේ අපි ආරම්භ කරන්න ඉන්නේ කොත්මලේ ස්කන්ස්කා ව්‍යාපාරයේ ඒ වැඩපළ තිබුණ ස්ථානයේ. තා ලස්සන ප්‍රදේශය. එහෙනම් මෙතන 4ක් තියෙනවා දැනටම. අපි ඒ වගේම තවත් විශ්වවිද්‍යාලයක් පොල්ගොල්ල පැත්තේ ආරම්භ කරන්න පුළුවන්ද කියලා දැන්ට සාකච්ඡා කරගෙන යන්නේ. ඒ වගේම මෙතන තියෙන ජාතික විද්‍යා පදනම National Science Foundation ඒ සියල්ලමත් අපි දියුණු කරන්න ඕනේ. එහෙනම් මෙතන මහනුවර තාක්ෂණ
මධ්‍යස්ථානය බවට පත් කරගන්න. මේ විශ්වවිද්‍යාල. ඒ වගේම අපිට තියෙනවා වෘත්තීය පුහුණු වෙනුවට වෘත්තීය විද්‍යාල ඇති කරන්න. ඒවා දියුණු කරන්න. මේ තියෙන වෘත්තීය ඇත්ත වශයෙන්ම වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන වෘත්තීය විද්‍යාල බවට පත් කරන්න. පුද්ගලිකාංශය කර්තව්‍ය කරන්න. මේ අයටත් පුළුවන් අලුතෙන් ආරම්භ කරන්න. උපායධාරීන් විතරක් නෙමෙයි මෙතෙන්ට තියෙන්න ඕනේ. හැම අංශෙම අය වුමනයි. අන්නේ දියුණුව තියනවා නම් අපි ඉදිරියට යන්න ඕනේ. මොකද ලංකාවට තියෙන ආර්ථික වශයෙන් එකක් අපේ ස්ථානය. දෙවෙනි එක අපේ මිනිස් බලය. වෙන මොකුත් නැහැ අපිට. සිංගප්පූර මිනිස් බලයෙන් ඉදිරියට ගියා. හොංකොං මිනිස් බලයෙන් ඉදිරියට ගියා. ඇයි අපිට මිනිස් බලයෙන් ඉදිරියට යන්න බැරි? අපේ මිනිස් සම්පතෙන් ඇති කරන ආර්ථිකයක් වෙන්න ඕනේ. හරිත ආර්ථිකයක් වෙමු. ඒක ඒ වගේම ඩිජිටල් ආර්ථිකයක් වෙමු. තාක්ෂණ ආර්ථිකයක් වෙමු. එතෙන්ට ඕන ආයතන තමයි මෙතන ආරම්භ කරන්නේ. මේ හැම එකක්ම ආණ්ඩුවෙන් කරන්න බෑ. ඒත් විශ්වවිද්‍යාලයෙන් කරන්න ඕනේ. මේ සම්පූර්ණ වැඩසටහන අපි අයවැයදී ප්‍රකාශ කරන්න. ඒත් මෙතනදී විශේෂයෙන්ම මේ අවස්ථාව ලැබීම ගැන මම ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ වැඩසටහන් දිහා බැලුවම අපිට අනාගතයක් ඇති කරන්න පුළුවන් කියලා මට තේරෙනවා. මෙතන විතරක් නෙමෙයි රජයේ විශ්වවිද්‍යාලවල, මොරටුව විශ්වවිද්‍යාල, පේරාදෙණිය, යාපනය වගේ ඒ ඉංජිනේරු තාක්ෂණ විද්‍යා ශිෂ්‍යයන් මේ හැම එක්කෙනාගේම දක්ෂකමක් තියෙනවා. අපිට තියෙන එක ඉදිරියට ගෙනියන්නේ. අපිට තියෙන එතනින් ඉදිරියට යන්නේ. අන්න ඒක ඇති කරනකොට මම එකක් කියන්නම්. අපිට නුවරත් පුළුවන් තාක්ෂණ මධ්‍යස්ථානයක් කරන්න. ඒක විතරක් නෙමෙයි. එහෙම ආරම්භ කරනවා නම් මේක බුද්ධිමතුන්ගේ මධ්‍යස්ථානයක් කරන්නටත් පුළුවන්. ඒ අවස්ථාව අපිට තියෙනවා. මේ නගරය ගැන කිව්වා නුවර නගරයෙන් පිට කියලා. ඔව් අපි දැන් තීරණය කළා තියෙන්නේ මේ නගරේ කුණ්ඩසාලේ පැත්තට තෙල් දේනිය පැත්තට ගිනේ. මෙතන තමයි වැඩ කටයුතු ගණනාවක් කරන්නේ. තමත කරන්න එපා. නුවර නගරේ සංචාරක ව්‍යාපාර සඳහා අපි දැන් සාකච්ඡා කරගෙන යනවා. ඉතින් නුවර අපේ අගනුවරක්, අපේ සංස්කෘතියේ හෘදයක්. ඒ නිසා නුවරටත් මහනුවරටත් තාක්ෂණය තුළින් නව ජීවයක් ලබා දෙන බවට ප්‍රකාශ කරමින් මගේ වචන සමර්පණය මම අවසන් කරනවා.